ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමා වන්නේ සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න. බයිබල් පදය ඉතෝපදේශ 3:32 මක් නිසාද වංක තැනත්තා ස්වාමීන් වහන්සේට පිළිකුලක්කේ නුඹත් උන්වහන්සේගේ මිත්‍රකම අවංකය සමග ඇත්තේය. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, මිනිස් සිත හා ඒ සිතිවිලි දෙස ගැඹුරටම බැලීමට හැකියාවක් ඇත්තේ අපගේ ස්වාමීන් වහන්සේටය. ඊයත ප්‍රධාන දේව වචනය අනුව වංක තැනත්තා ස්වාමීන් වහන්සේට පිළිකුලක් බව දැක්වේ. සියල්ලටම වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද කියාද සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න. මක් නිසාද එයින් ජීවනය නික්ම වෙන්නේ කියාද ශුද්ධ වචනයේ දක්වයි. කිතුණුවනි, දේව සම්මිඳුන්ගේ වචනය පිළිබඳව දැනුමක් නොවන්නේ නම් කුඩා බොරුවක්, කුඩා වංචාවක්, කුඩා කාමුක පාපයක් වැනි දේවල් අපට විශාල ලෙස දැනෙන්නේ නැත. නමුත් ඊත ප්‍රධාන දේව වචනයේ දැක්වෙන පරිදි අපගේ සිත තුළ වංක සිතිවිලි නොමැතිනම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපට ප්‍රසන්නය. තවද ගීතාවලිය 19:14 දාවිත් රජු සමිඳුන්ට පවසන්නේ, මාගේ මුඛයේ යා වචන හා සිතේ භාවනාද ඔබ ඉදිරියේ පිළිගැන්මට සුදුසු වේවායයි කියාය. කිතුණුවනි, අප සභාපාලකවන නිශාන් කුරේ වයස අවුරුදු ගණනාවක් වන තෙක්ම ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව අප අතරේ සිටින බව ඔහු දැන සිටියෙමි. එනමුත් 1997 වසරේදී ඔහුගේ වැඩිමල් පුතා වන ජොනතන් උපත ලැබීය. ඔහුගේ දරුවාට කතා කිරීමට, පෙනීමට සහ ඇවිදීමට නොහැකි විය. එදා ජීවමාන යේසුස් ඔහුට සුවය දුන්නාක් මෙන් ඔහුගේ දරුවාගේ සුවයත් ඔහු ඉල්ලන ලදී. ජීවමාන යේසුස් වහන්සේ ඔහුගේ දරුවාව සම්පූර්ණව සුව කර ඇත. අද ඔහුගේ දරුවා ඔහු කරන සේවයට ආශිර්වාදමත් සේවයක් කරමින් සිටි. අද දක්වා ඊත දේ වචනේ මෙන් අවංකව දෙවිඳුන් ඉදිරියේ ප්‍රසන්නව සිටිමි. තවද ඔහුගේ දේව සේවයද වර්ධනය විය. ඔබගේ බාධක බිඳෙන්නට යක්ෂයාගේ අවහිරතා හා වියවුල්කම් පහවීමට, ගැටලු නිමාවීමට ඔබගේ සිත අවංක වේවා, නිදොස් සිතක් ඇති වේවා. මේ උදෑසන ඔබට ලැබෙනා අභියෝගය, ඔබ තුලත් වංක සිතිවිලි සහ පාපයන් නැත්නම් දෙවිඳුන් තුල පසුතැවි ඒවා ඔබ තුලින් ඉවත් කරගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න ලෙස ජීවත් වන්න අද සිට පියවර තබන්න. ඔබ තුල අවංක සිතුවිලි ඇති කරගන්න. ඔබ අවංකව සිටින විට ඔබට ඇති සියලු බාධා, යක්ෂයාගේ අවහිරතා, වියවුල්කම් සහ සියලු ගැටලු පහ වෙනවා වගේම උන්වහන්සේ ඔබ ගලවන සේක. මේ උදෑසන ඔබත් අවංක සිතින් දෙවිඳුන්ව නමදින්න. අපි ටික මොහොතක් මේ වෙලාවේ යාත්‍නා කරමු. ඔබ දෙනෙත් පියාගෙන උන්වහන්සේට කියන්න, පියාණනි, මේ උදෑසන මගේ මනස, මගේ සිත ඔබ වහන්සේට බාරයි. ඇත්තටම ඔබගෙත් මගේ සිතුවිලි සැරෙන් සැරේට වෙනස් වෙනවා වෙන්න පුළුවන්. අපි උන්වහන්සේ විරුද්ධ යම් පාපයන් කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ උදෑසන අපි දෙවිඳුන් ඉදිරි පසුතැවෙමු. ඔබ තීරණයක් ගන්න, මම අත සිට දෙවිඳුන් ඉදිරියේ ප්‍රසන්න ලෙස ජීවත් වෙනවා කියලා.
මං උන්වහන්සේ තුල මගේ සිතුවිලි අවංක සිතුවිලි ඇති කර ගන්නවා කියලා ඔබ පොරොන්දු වෙන්න. උන්වහන්සේ ඔබට නිදහස ලබා දෙනවා. මාගේ යේසුනි, මෙතෙක් කලක් ඔබට අවංක නොවි ඒවා කුඩා පාපයන් යයි සිතමින් වංක සිතකින් ජීවත් උනේමි. නමුත් ඔබගේ වචනේ පරිදි ඔබ වංකයන්ට පිළිකුල් කරන බැවින් මාව අද ඔබට පිළිකුලක් වී ඇති කියා මම සිතමි. අද සිට පසුතැවිලි වී ඔබ වෙතට හැරෙමින් අවංක වන්නෙමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 7:10 මාගේ පලිය අවංකසිත ඇත්තන් ගලවන දෙවියන් වහන්සේ සමගය. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස ඔබ මෙම දවසේ සිතුවිල්ල අන් අය සමගත් බෙදා ගන්න. අද දිනත් බලවත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ සිත අවංක වෙන සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදීල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.